සමිඳුර ප්‍රශංසා සුන්දර උදෑසනක්. ඉතින් මේ දවස පුරාවට නේද සඳ දවස අපි ආරක්ෂා කරලා මග පෙන්වපු ස්වාමීන් වහන්සේට ගෞරවයක් වෙනවා. අද දවසේ ජීවන හුස්ම දුන්නු, නැකෙඩින්න කරුණාව දුන්නු, ඇස් දෙක අරින්න සැනසීම දුන්නු ස්වාමීන් වහන්සේට ස්තුතියි. යද අඟහරුවාදා සවස 7ට මව්වරුන්ගේ සහ පියවරුන්ගේ එකතුව පැවැත්වෙනවා. කැමති අර එන්න පුළුවන්, ලස්සන දේවල් කතා කරන්න යනවා, බලවත් දේවල් බෙදා ගන්නට යනවා. ඇවිත් බලන්න. හොඳයි, අපි පෙරලගමුද ක්‍රියාපොතට. ඔබ දන්නවා ක්‍රියාපොත ලියන්නේ කවුද කියලා. පුළුවන් නම් පොඩි කමෙන්ට් එකක් දාන්න. කවුද ක්‍රියාපොත ලියන්නේ? එතකොට දන්නේ නැති අයටත් ඒක දැනගන්න පුළුවන්. ක්‍රියා 16 25. ක්‍රියා 16 25 අපි යන්න යනවා. බලමු. නමුත් මධ්‍යම රාත්‍රියේ පමණදී පාවුල්ද සීලස්ද යාච්ඤා කරමින් දෙවියන් වහන්සේට ගී කිව්වෝය. ඉරකාරයද ඔවුන්ට ඇවුම්කම් දීගෙන සිටියෝය. ආදර දුවේ පුතේ, මේ වෙනකොට හිරගේ ඇතුළේ ඉන්නේ. හිරගේ ඇතුළේ තරක් නෙමෙයි, පාද පවා දඩු කදේ ගහලා. බලන්න, මේ මධ්‍යම රාත්‍රියේදී යාච්ඤා කරලා ගී කියන අය කොයි වගේද හිටියේ කියලා පොඩ්ඩක් පෙන්නනද? 23. ඔවුන්ට බොහෝ පාර දුන්නායින් පසු හිරගෙයි දමා. බොහෝ පාර දුන්නායින් පසු බයිබලේ බොහෝ කියලා තියෙනවා නම් ඉතල බලන්න. ඔවුන් ප්‍රේමසමෙන් රැකබල කරන හිරගෙයි මුලදෑයන්ට අනකලේ ඔව් එවැනි අනක් ලැබෝ බැවින් ඔව් ඇතුල් හිරගෙයි දමා. ඔහුගේ පාද සවිලෙස දඬු කඩේ ගැසුවෝය. අද දෙපොතේ මේගොල්ලෝ මේ ගමන ආවේ වෙන කවුරුත් කියලා නෙමෙයි, ආත්මයන් වහන්සේ කියලා. තැන් කීපයකට ඒගොල්ලෝ යන්නේ නැද්දි ආත්මයන් වහන්සේ වලක්වලා කිව්වා නෑ මෙතන්ට යන්න කියලා. ඉතින් ගියා එතනට. යනකොට මොකද වුණේ? ඔවුන් අත්අඩුවන් අරන් බොහෝ පාර දුන්නා. ස්තුති නොකර ඉන්න ඕන තරම් කාරණාවල් තිබුණා. ඇයි? තුවාල, වේදනා, රිදුම්. ඉතින් අනික මේ සේවය කරන්න ගිහලා තමයි මෙහෙම වුණේ. ඉතින් මේ ස්වාමිනේ ඔබවහන්සේ කිව්ව තැනට ගිහිල්ලා අපිට දැන් මේ අපි හිරගේ පවා ඉන්නවා. හිරගේ ඇතුළෙත් අපි කකුල් පවා බැඳලා ස්වාමිනේ අඟපත මාර්දර රිදෙනවා. හරි අමාරුයි නේද ස්වාමිනේ, ඔබට තේරෙනවා නේද කියලා කිව්වනම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි? ඒ කියන කිසිම දෙයක් වැරදි නැහැ. ඇයි ඒ තරමට තුවාල වෙලා, ඒ තරමට ගහලා, ඒ තරමට රිද්දලා, ඒ තරමට විනාශ වෙන්න ගහලා? නමුත් එසේ නොකර දෙවියන් වහන්සේට ස්තුති කරමින් යාච්ඤා කරානු නේද? මේක අපිට අභියෝගයක් නෙවෙයිද? ඇයි මේ මිනිස්සු ස්තුති කරමින් යාච්ඤා කරේ මෙච්චර දෙයක් වෙලා තියෙද්දි? මොනවත් ලබා ගන්න නම් නෙමෙයි. අද අපේ අය ස්තුතිය යාච්ඤාව කියන්නේ මොනව හරි ලබා ගන්න කරන දෙයක්. යාච්ඤාව ස්තුතිය කළේ හේතුව උන්වහන්සේට එය ලැබෙන්න සුදුසු දෙයක් නිසා මිසක්. ඒ වගේම යාච්ඤාව ස්තුතිය කියන්නේ ඔවුන්ගේ ජීවිතේම කොටසක් වෙලා තිබ්බ දෙයක් මිසක් ලබා ගන්න නෙමෙයි. මතකද යෝබ් කියනවා, දෙවියන් වහන්සේ දුන්නා, දෙවියන් වහන්සේ ගත්තා, උන්වහන්සේගේ නාමයට ස්තුති වේවා. පැහැදිලිද? එනිසා මේ පොඩි පොඩි කාරණා නිසා, පොඩි පොඩි වේදනාවල් නිසා, ඕවා අල්ලගෙන මේ චූටි චූටි රෝග නිසා, පුංචි පුංචි ප්‍රශ්න නිසා ඕවා අල්ලගෙන ස්තුති නොකර යාච්ඤා නොකර ඉන්න එපා. හැම මොහොතකම, හැම අවස්ථාවකම කියන ජේසුනේ ඔබට ස්තුති වේවා කියලා. ඒතර මොකද උනේ ආදර දුවේ පුතේ? ස්තුති කරේ මේ අය විතරයි. තව කට්ටියක් හිටියා ස්තුති කරේ නැහැ. හැබැයි ස්තුති කරන එක අහගෙන හිටියා, ඇහුම් කන් දීගෙන හිටියා. මොකද උනේ බලන්න. එකපාර බලන්න හදිසිය මහත් පොළෝ කම්පාවක් විය. එයින් හිරගිය අත්තිවාරම් සෙලවුණේ, එකිනෙම සියලු දොරවල් ඇරුණේ, සියල්ලන්ගේ බැඳුම්ද බිඳුනේය. ස්තුති කරූපයාගේ විතරක් නෙමේ, අහගෙන හිටියා නේද, අහන් ඉන්න අයගේ බැඳුම් කැඩිලා ලිහෙන්න පටන් ගත්තා. ආමෙන්. ඒ තමයි මගේ ස්වාමීන් වහන්සේ. හොඳයි, එනස ඔබ ස්තුති කරද්දි ඔබේ ගේ ඇතුළේ අඩුම ගානේ අනිත් අය අහගෙන ඉන්න. ඒ අහගෙන ඉන්න අය එතකොට ආශිර්වාද වෙනවා, ආලේප වෙනවා. ස්තුති කරන කෙනෙක් ඉන්න ඕනේ. ඒ කෙනා තමයි ඒ ගෙදර අය වේ තැන්ට ගේන්න ඕනේ. තේන සමයේ පොඩි පොඩි දේවල් අරගෙන ස්තුති නොකර ඉන්න එපා. හැමතිස්සම ජීවිත ස්තුති කරන්න. ස්තුතිය ජීවිතයේ ඔබේ කොටසක් බවට පත් කරගන්න. ස්වාමීන් වහන්සේ ඔබ ආශිර්වාද කරාවි. අද සවස 7ට මව්වරුන්ගේ පියවරුන්ගේ හමුව තියෙනවා. එන්න වචනේ දැනගෙන යාච්ඤා කරන්න. අපි යාච්ඤා කරමු. සුවල බලදර දෙවි පියාණන් ස්තුතිවන්ත වෙනවා. පුදුමෝ කරුණාවන්ත දෙවි ස්වාමීන් වහන්සේ, ඔබගේ මේ වචන අනර්ගයි, පුදුමයි, ආශිර්වාදමත්. අපේ ජීවිත දිනපත ඔබ වහන්සේ ආශිර්වද කරන නිසා ස්තුති බාර කරනවා. මේ සියලු වචන අපිව බාර ගන්න, ආශිර්වද කරන්න යේසුනේ ඔබ ගුතුම් නාමයෙන් නිසාය. ආමෙන්, ආමෙන්, ආමෙන්. මම බුදු සමීර හැම මෘදයාසන අතරමාට යලි ශ්‍රී වචනයත් එක්ක එතෙක් ඔබට ජේසු පිටයි. සුබ දවසක්.